හරි අයිබෝන් ලුවේ පුතේ සියලුම දෙනාට අපි ඔයගලන්ගේ අන්තිම පාඩම දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩමේ අපි පුතේ කතා කරා දත්ත සමූහයක් නිරූපණය කරන්න පුළුවන් නිරූප්‍ය අගයක් ගැන ඉතින් මේ නිරූප්‍ය අගයන් තුනක් ගැන අපි කතා කරා එකක් තමයි මාතය අනිත් එක තමයි මධ්‍යස්තය අනිත් නිරූප්‍යය තමයි මධ්‍යන්‍ය ඔයගොල්ලෝ දන්නු මාතය කියන්නේ මොකද්ද දත්ත සමූහයක වැඩිම වාර ගණනක් යෙදෙන අගය වැඩිම සංඛ්‍යාතයක් සහිත අගය එයා තමයි මාතය ඊට පස්සේ මධ්‍යස්තය කියුව මොකද්ද ආරෝහණ පිළිවෙලට සකස් කරන ලද දත්ත සමූහයක හරි මැද යෙදෙන අගය මධ්‍යස්තය මධ්‍යන්‍ය කියුව මොකද්ද දත්ත වල අගයන්ගේ එකතුව දත්ත ගණනෙහි එකතුෙන් බෙදු විට ලැබෙන අගයට අපි කියමු මොකක් කියලාද මධ්‍යන්‍ය කියනවා ඒ ඔය තුනම අපි එදා කතා කරා මොකද සාමාන්‍යයෙන් දත්ත සමූහයක සමූහෙම නිරූපණය කරන්න ගන්න තනි නිරූප්‍ය අගයක්නේ අපි කිව්වේ නිරූප්‍ය අගයක් කියලා තනි අගයක් නේ නිරූප්‍ය අගයක් කිව්වේ ඒක නිසා ඔය තුනෙන් වෙන අගය සාමාන්‍යයෙන් එක ළඟ පිහිටි අගයන් තමයි එන්නේ මාතේ විදියට එන්නේ මධ්‍යස්ථේ විදියට එන්නේ මධ්‍යන්‍ය විදියට එන්නේ එක ළඟ පිහිටි අගය ඊට පස්සේ අපි ඉගෙන ගත්තා පුතේ විශ්ලේෂණයකට ලක් නොකරන අමු දත්ත වැලක් අමු දත්ත මොකටද කිව්වේ සාමාන්‍යයෙන් අපි ළමයින්ගේ උස එක එක්කිනා වර්ගින උස මැනගෙන පොලේක ලියාගෙන යනවා ඒ වගේ සකස් කරගත්ත අමු දත්ත වැලක මාතේ මධ්‍යස්තේ මධ්‍යන්නේ හොයන විදිය මාතේ හොයන්නම් ඒක ආරෝහණ පිළිවෙලට සකස් කරන්න ඕනේ නැහැ මධ්‍යන්නේ හොයන්නත් ඕනේ නැහැ මධ්‍යස්තේ හොයන්නම් ආරෝහණ පිළිවෙලට සකස් කරන්නම වෙනවා ඊට පස්සේ අපි කතා කරාපොතේ සංඛ්‍යාත වගු ගැන කිසියම් දත්තයක් ඉදිරියේ එය සටහන් වූ වාර ගණන ලියන වගු වලට අපි සංඛ්‍යාත වගු කියලා සංඛ්‍යාත වගුවක් භාවිතා කරලා මාතේ මධ්‍යස්තේ මධ්‍යන්නේ හොයන විදිය කතා කරා අපි ඒක. පුතේ දැන් සංඛ්‍යාත වගු ගැන කතා කරොත් මං කිව්වා සංඛ්‍යාත වගු වර්ග දෙකක් ගැන. එකක් තමයි සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. අනිත් එක තමයි අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. අපි ගිය සතියේ ඔයින් කතා කරේ අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය ගැන. අසමූහිකයි. ඒ කියන්නේ සමූහයක් නෙමෙයි එක් දත්තයක් ඉදිරියේ එම දත්තය සටහන් වූ වාර ගණන ලියනවා නම් අන්න ඒකට කිව්වා අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මන් ටෙස්ට් එකක් දෙනවා ලකුණු 10න් දෙන්නේ. يعني ගන්න පුළුවන් උපරිම ලකුණ 10 අඩුම ලකුණ 0. අපි හිතමු මෙහෙම වැඩිම ලකුණ අරන් තින්නේ 8. අඩුම ලකුණ අරන් තින්නේ 3. එතකොට ලකුණු 3 ගත්තායි කී දෙනාද? 4 ගත්තායි, 5 ගත්තායි, 6 ගත්තායි, 7 ගත්තායි, 8 ගත්තායි කී දෙනාද කියලා ඉස්සරහින් ලියනවා. අන්න එතකොට එනෝ සංඛ්‍යාත ව්‍යාප්තියක්. හැබැයි ඒකේ දත්ත සමූහණය වෙලා නෙමෙයි තියෙන්නේ. 3 කියන ලකුණ ගත්ත පිරිස කී දෙනාද? 4 කියන ලකුණ ගත්ත පිරිස කී දෙනාද? පහ කියන ලකුණ ගත්ත පිරිස එක් දත්තයක් ඉදිරියේ එම දත්තය සටහන් වූ වාර ගණන දෙන්නේ. අන්න ඒකට අපි කිව්ව පුතේ මොකක් කියලාද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අපි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියට ගියේ දත්තවල පරාසය අඩු වුණාම. මොකද මේ පරාසය කියන්නේ එකක් අපි දන්නවා. පරාසය කියන්නේ දත්තවල උපරිම අගයෙන් අවම අගය අඩු කරාම ඉන්නේ පරාසය. දැන් මම කියපු උදාහරණේ ලකුණු 10න් දුන්නේ. නමුත් අරන් තියෙන වැඩිම ලකුණ 8, අඩුම ලකුණ 3. 8න් 3ක් අඩු කරාම 5යි. එහෙනම් මම ඒ කතා කරපු ව්‍යාප්තියේ පරාසය කියද 5යි. 8න් 3ක් අඩු කරාම 5යිනේ. ලකුණු 5ක් කියන පරාසය පුරාට තමයි පැතිරලා තියෙන්නේ. අපි මෙහෙම හිතමු. මම දෙනවා ලකුණු 100න් ගන්න පරීක්ෂණයක්. ලකුණු 100න් එක ගන්න. ලකුණු 100න් ගන්න. එතකොට අපි හිතමු අඩුම ලකුණ ගන්න දරුවා ගන්න ලකුණු 18. අඩුම ලකුණ ලකුණු 18. වැඩිම ලකුණ ගන්න ළමයා ගන්න ලකුණු 84. අපි නිකන් පරාසය හොයලා බලමු. මොකද පරාසය හොයන්නේ 84න් අඩු කරනවා පුතේ අපි කීයක්ද? 18ක්. ඔයාලට වෙනවා 4න් 8ක් බෑනේ. මේ එකක් ගන්න 14න් 8ක් 6යි. 7 එකක් අඩු කරාම 6යි. කීයද? 66යි. එතකොට මේකේ පරාසය කීයද? ලකුණු 100න් දුන්නේ. වැඩිම එක අරන් තියෙන්නේ 84. අඩුම එක අරන් තියෙන්නේ 18. ලකුණු 66ක පරාසයක් පුරාවට පැතිරිලා යනවා. දැන් අර මං කලින් වගේ මේ අවස්ථාවේදී අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කරනවා නම් පුතේ මෙතන එනවා ලකුණු. හරි? අනිත් පැත්තේ ඉන්නේ ළමුන් ගණන නැත්නම් සංඛ්‍යාතය. ළමුන් ගණන එහෙම නැත්නම් අපි මේ පැත්තේ දාන්නේ සංඛ්‍යාතය. මේ පැත්තේ ලකුණු. දැන් අඩුම ලකුණ කීයද තියෙන්නේ පුතේ? 18. එතකොට මෙතන මං දාන 18. ඊපස්සේ 19, 20, 21, 22. ඔහොමම කියවන ගමන් ලියන්න වෙනවා. 84 වෙනකන් ලියන්න නේ 84 වෙනකන් ලියන්න වෙනවා අපි හිතමු 18 ගත්ත එක්කෙනා ඉන්නේ එක්කෙනයි 19 ගත්තායි නැහැ 20 ගත්තායි නැහැ
විසි එක යනකොට දෙන්නෙක් ඉන්න. 22 ගත්තා. ඔයගලන්ට පේනවා. මේක පැහැදිලි නෑ. ක්‍රමවත් නෑ. නේද? ඔන්න ආර කොන පිළිවෙලට සකස් වෙලා තියෙන එච්චරයි. අර ලකුණු ටික අපි කොලේක අමුදත්ත වැඩක් විදියට ලියාගෙන යන්නේ. නේද? අන්න ඒ වගේම තමයි. මොකද මේක යට ලියාගෙන ගිහිල්ලා විතරයි. ආර කොන පිළිවෙලට සකස් වෙලා තියෙන එච්චරයි. මේක විශ්ලේෂණය කරලා කරන්න අමාරුයි. පිටු දෙකක් විතරයි ලියන්න. 18 ඉඳන් 84 දක්වා ගත්තා එළියන්නේ බෑ. සමහරක් ලකුණු ගත්ත ළමයි ඇත්තෙම නෑ. සමහරක් කියවට එක්කෙනයි දෙන්න. එහෙනම් මේ වගේ අවස්ථාවක පරාසය වැඩි අවස්ථාවක දැන් අර කලින් එකේ පරාසය 5යිනේ වැඩිම ලකුණු 8යි අඩුම ලකුණු 3යි පරාසය 5යි එතකොට පුළුවන් එක් දත්තයක් ඉදිරියේ එයා සටහන් වූ වාර ගන්න ලියන්න හැබැයි මේ වගේ පරාසය වැඩි අවස්ථාවක පුළුවන් ද පුතේ එක් දත්තයක් ඉදිරියේ එයා සටහන් වූ වාර ගන්න ලියන්න දැන් පුළුවන් ලියන්න පිටු දෙකක් විතර යනවා මේ වැඩේ කරන්නේ එතකොට මොකක්ද අපි කරන්නේ කිසියම් සමූහයක් ඉදිරියේ එහෙම නැත්නම් පන්තියක් ඉදිරියේ එම සමූහයට අයත් දත්ත සටහන් වූ වාර ගණන ලියනවා. එම සමූහයට අයත් දත්ත සටහන් වූ වාර ගණන. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් මේක අපි හදන්න යනවා නම් මට පුළුවන් මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. ලකුණු 18 සිට 27. ඇසේ 28 සිට 37. 38 සිට 47. දැන් ඔයාලට වෙනු මෙතන. 18 ගත්ත එක්කෙනත් මෙතන ඉන්නේ. එතකොට 18 19 20 21 22 23 24 25 26 27. මෙතන 10ක් තියෙනවා. මෙතනත් 10ක් තියෙනවා. මෙතනත් 10ක් තියෙනවා. එතකොට 18 27 18 සිට 27 තෙක්. ඒ කියන්නේ 18යි 27යි ඇතුළුව ඒ අතර. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි 27 න් 18ක් අඩු කරාම 9යි ඉන්නේ. නමුත් මෙතන 18යි 27යි දෙන්නම අයිති නිසා මෙතන 10ක් තියෙන ලකුණු. දැන් 20 ගත්ත එක්කෙනත් ලියවෙන්නේ මෙතන 18 ගත්ත එක්කෙනත් ලියවෙන්නේ මෙතන පැහැදිලිද 25 ගත්ත එක්කෙනත් මෙතන 27 ගත්ත එක්කෙනත් මෙතන එහෙනම් මතක තියාගන්න අපි ඊළඟ මෙතන පහක් ලියවිලා ඉන්නවා කියලා මට පැහැදිලිවම කියන්න බෑ මේ 5 දෙනාම 18 දරන් තියෙන 27 දරන් තියෙන 21ද කියන්න බෑ හැබැයි මම දන්නවා මේ 5 දෙනා 18 සිට 27 තෙක් ලකුණු ලබා ගන්න අය තමයි ඉන්නේ හරි මෙන්න මේ වගේ එකකට අපි කියනවා පුතේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ගිය සතියේ කතා කරේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය අද අපි කතා කරන්නේ සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මේ සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ගොඩක් සංකීර්ණ අවස්ථා වලට යන ඕගොල්ලෝ 10 ශ්‍රේණියේදී ඒ වගේම 11 ශ්‍රේණියේදී නමුත් මේ පන්තියේදී ඕගොල්ලන්ට කියලා දෙන්නේ සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය භාවිතා කරලා මාත පන්තිය හා මධ්‍යස්ථය අඩංගු පන්තිය හොයන්න විතරයි. දැන් මේ මධ්‍යස්ථය අඩංගු පන්තිය හොයන විදිහ තවත් සංකීර්ණ අවස්ථාවක් තියෙනවා. ඒ දැන් වලට යන්නේ නේ. මධ්‍යන්නේ හොයන්න දිනවා. ඒකත් 10 වසරෙන් තමයි කියලා දෙන්නේ මධ්‍යන්නේ හොයන එක. හරි? අපි මෙතෙන්දී කියලා දෙනවා සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කරන විදිහ කියලා දෙනවා. ඒ වගේම මාතේ අඩංගු පන්තිය, මධ්‍යස්ථය අඩංගු පන්තිය හොයන විදිහ කියලා දෙනවා. එච්චරයි. ලියන මාතෘකාව සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය ලියන්නේ යටතේ දත්තවල පරාසය දත්ත මොකද පුතේ ෂා මම කලින්ම කුත් ලියන්න හැම දුන්නා නේ ෂා දැන් මම ක්ලාස් එකට මම පැහැදිලි කරා විතරයි ලියන්න දත්තවල පරාසය දත්තවල පරාසය ඉහළ අගයක් ගන්නා දත්තවල පරාසය ඉහළ අගයක් ගන්නා අවස්ථාවල 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 දත්තවල පරාසය ඉහළ අගයක් ගන්නා අවස්ථාවල එක් දත්තයක් ඉදිරියේ එක් දත්තයක් ඉදිරියේ සර් දැන් ක්ලාස් එකට ආවමත් කියන්න උස පොඩ්ඩක් මෙතන ඉඳන් තමයි පුතේ යන්නේ මාත්‍රිකාව මෙතන හොදේ මුල ටික මම පැහැදිලි කරලා තියෙන එක මම වීඩියෝ එක දානවා හරි මුල ටික අපි කරේ ගිය සතියේ කතා කරපු ටිකම තමයි කරේ මේ වාක්‍ය මුල ඉඳන් කිව්වේ මෙච්චරයි දත්තවල පරාසය ඉහළ අගයක් ගන්නා අවස්ථා වල එක් දත්තයක් ඉදිරියේ
දත්තවල පරාසය ඉහළ අගයක් ගන්නා අවස්ථාවල එක් දත්තයක් ඉදිරියේ ඒ සටහන් වූ වාර ගණන එක් දත්තයක් ඉදිරියේ එය සටහන් වූ වාර ගණන එක් දත්තයක් ඉදිරියේ එය සටහන් වූ වාර ගණන ලියා ලියා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය असमूहित संख्यात व्याप्तिय सर पोड्डक आज කියනවද වාර ගණන ලියා असमूहित संख्यात व्याप्तिय වාර ගණන ලියා असमूहित संख्यात व्याप्तिय සකස් කිරීම අපහසුය असमूहित संख्यात व्याप्तिय සකස් කිරීම අපහසුය ඊළඟ රුලෙන් ලියන්න ඊළඟ රුලෙන් එවිට එවිට සමූහයක් සමූහයක් එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තරයක් පන්ති ප්‍රාන්තරයක් සමූහයක් එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තරයක් ඉදිරියේ සමූහයක් එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තරයක් ඉදිරියේ එම පන්තියට අයත් එවිට සමූහයක් එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තරයක් ඉදිරියේ එම පන්තියට අයත් එම පන්තියට අයත් දත්ත සටහන් වූ එම පන්තියට අයත් දත්ත සටහන් වූ වාර ගණන ලියා එම පන්තියට අයත් දත්ත සටහන් වූ වාර ගණන ලියා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කළ හැක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කළ හැක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කළ හැක හරි ඔන්නෙන් දැන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ මොකක්ද කියලා කිව්වා දැන් පුතේ මෙහෙමයි දැන් මම හිතමු මෙහෙම දැන් ඔන්න මම දෙනවා මම ඔයාලට ටෙස්ට් එකක් දෙනවා ටෙස්ට් එකෙන් ලකුණු දෙනවා පන්තියේ ළමයි අපි හිතමු ඉන්නවා කියලා 29ක් සම්බන්ධ වෙලා ඔය 29 දෙනාගේ ලකුණු ටික මම මෙතන දානවා ඔන්න එක්කෙනෙක් ඉන්නවා ලකුණු 65 ගත්තා අය 84 ගත්තා අය 32 ගත්තා අය 18 ගත්තා අය උම ලියනවා 29 දෙනාගේම ලකුණු ලියලා මේක හදන්න ගියොත් ඔන්න තේරෙනවනේ වැඩේ යන විදිය හරි එමුණොත් අපිට අද දවසම කරන්න වෙන්නේ ඕක තමයි ඒක නිසා මම දෙන්නම් වැඩිම ලකුණයි අඩුම ලකුණයි කියන්නේ උපරිමාගයයි අඩුමාගයයි ඊට පස්සේ මම කියලා දෙන්නම් සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියේ මෙන්න මේ පන්ති ප්‍රාන්තර කියන එක එහෙම නැත්නම් සමූහ හදාගන්නේ කොහොමද කියන එක සමූහ හදාගන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම් හරි ඒක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ 10 වසරට යනකොට ඒක තමයි හරියටම දැනගෙන යන්න ඕනේ හරි හරි ලියන්න මෙහෙම ලකුණු 100න් ලබා දුන් ලකුණු 100න් ලබා දුන් උදාහරණයක් හොඳේ ලකුණු 100න් ලබා දුන් පරීක්ෂණයක් සඳහා ලකුණු 100න් ලබා දුන් පරීක්ෂණයක් සඳහා පන්තියේ ළමුන්
පන්තියේ ළමුන් ලබාගත් ලකුණු වලින් වැඩිම අගය 84ද වැඩිම අගය 84ද අඩුම අගය 18ද විය තා කියන්න වැඩිම අගය 84ද අඩුම අගය 18ද විය නම් මට පුළුවන් මෙන්න මෙන්න මොකද්ද පරාසය හොයන්න පුළුවන් අපි දන්න පරාසය හොයන්න කොහොමද පුතේ උපරිමාගයෙන් අඩු කරන අවමාගය මේකේ උපරිමාගය කීයද 84යි අවමාගය කීයද 18යි අපි 84ෙන් 18ක් අඩු කරාම ගියක් එනවද පුතේ 66ක් එනවා එහෙනම් ඔය දැන් ළමයි ඉන්න පන්තිය ගොඩක් හොඳේ වැඩිම ලකුණු ගත්ත එක්කෙන 84ක් කරන් තියෙනවා අඩුම ලකුණ තමයි 18 එහෙනම් 84ෙන් 18ක් අඩු කරාම 66යි මේ ළමයින්ගේ ලකුණු ටික 66ක් පුරාවට විසිරීලා තියෙනවා හරි එතකොට 66යි පරාසය දැන් අපි තීරණය කරන්න ඕනේ මෙන්න මේක හොඳට අහන් ඉන්න හොඳේ මෙන්න මේක තමයි තීරණය කරන්නේ දැන් අපි මේක හදන්නේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියකනේ සමූහයක් ඉදිරියේ එම සමූහයට අයත් දත්ත සටහන් වූ වාර ගණන තමයි ලියන්නේ හොඳට අහන් ඉන්න මේ සමූහ ටික හදා ගන්න විදිය සමූහ ටික හදා ගන්න විදිය තීරණය කරන්න ඕනේ ආකාර දෙකක් තියෙනවා ආකාර දෙකක් තියෙනවා හරි හොඳට අහන්න එකක් තමයි මම කලින් තීරණය කරනවා මම සමූහ මෙන්න මෙච්චරක් හදා ගන්න ඕනේ කියලා සමූහ එම නැත්තම් පන්ති 6ක් හදා ගන්න ඕනේ 5ක් හදා ගන්න ඕනේ 7ක් සාමාන්‍යයෙන් 10ට අඩු 5ට වැඩි ගණක් තමයි පන්ති හදන්නේ හොඳේ පන්ති ගාන තීරණය කරනවා මම හදන්න ඕන පන්ති ගාන තීරණය කරනවා හොඳට අහන්න ඊට පස්සේ මෙන්න මේ 66 කියන එක දිනවනේ පරාසය පරාසය බෙදනවා මම හදන්න තීරණය කරපු පන්ති ගාන මේ පරාසය බෙදනවා මම හදන්න තීරණය කරපු පන්ති ගාන දැන් නිකන් මෙහෙම හිතන්න මම තීරණය කරනවා පුතේ පන්ති හදන්න 7ක් පන්ති 7ක් කර සමූහ 7ක් හදන්න තීරණය කරනවා පන්ති ප්‍රාන්තර 7ක් එහෙනම් මම කරන්නේ මෙන්න මේ 66 කියන පරාසයව බෙදනවා 7ට හොඳට අහන් ඉන්න මෙන්න මේමයි තීරණය කරන්නේ හරි මම මේ හොයන්නේ පන්තියක තරම කියන එක. තාම මේකවල දන්නේ නැහැ. හොඳේ පන්තියක තරම තීරණය කරන්නේ මෙන්න මෙන්න. පන්තියක තරම මම තීරණය කරන්නේ කොහොමද? පරාසය බෙදනවා මම හදන්න යන පන්ති ගානේ. දැන් මේක පරාසය ඔයගොල්ලෝ දන්නවා. පරාසය කීයද පුතේ? 66යි. මම තීරණය කරා පන්ති 7ක් හදන්න ඕන කියලා. එහෙනම් මම මොකද්ද කරන්නේ? 66 බෙදනවා කාගෙන්ද පුතේ 7ෙන් අපි බෙදලා බලමු මේ පැත්තේ පේනවද නැත්නම් මෙහෙන් හදමුකෝ 66 මම බෙදනවා පුතේ 7ෙන් ඔන්න බලන්න හයිද නැහැ 66ට 9ක් තියෙනනේ 7 * 9 63යි ඉතිරි කීයක්ද 3ක් අඩට බිංදුවක් දාලා දශම දෙකක් තියෙනවා 30ට 7ක් 4යි 7ක් 4 28යි 3ෙන් 28ක් 2යි තව බෙදීගෙන යනවා දිගට ඔයාලට වෙනවා ආවේ ආසන්නම 9.4 පන්තියක තරම් විදියට ආවේ කියද පුතේ 9.4 මොකද්ද මේ පන්තියක තරම කියන්නේ මම අර ඕගොල්ලන්ට කිව්වේ 18 දැන් 9.4 ආවේ පුතේ පන්තියක තරම විදියට මට පුළුවන් දශම ගාණක් ගන්න බෑ පන්තියක තරම වෙන්න ඕනේ අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් මේ වගේ දශම ගාණක් ආවොත් මොකද දන්නවද මම කරන්නේ ආසන්න අගය ගන්න නෑ හොඳේ ආසන්න අගය කවුද මේ දශම 9.4ට ආසන්න 9ද 10ද කියන්න බලන්න 9.4 ඉන්නේ 9යි 10යි අතරනේ මෙයාට ආසන්න 9ද 10ද වටේවි කියන එකද 9 නමුත් මං ගන්නෙ 9 නෙවෙයි 10යි උතේ මෙතෙන්දි මං ගන්නෙ දශම ගාන ආවොත් එයාට ආසන්නම ඉදිරියෙන් තියෙන නිකිලේ තමයි ගන්න එයාට ආසන්නම ඉදිරියෙන් තියෙන දැන් වැඩි නිකිලේ තමයි ගන්න මොකද පුතේ මින්සර හැමතිස්සේ මහන මට තේරෙන්නේ නැහැ මින්සර අහන එක හරි පුතේ අහන් ඉන්න සර් වටේ ඔව් කියන පුතේ
තමයිට වට යන්නේ නම් ඒක තමයි මම මේ කිව්වේ වට එනෝනේ මේ පුතේ මෙතෙන්දි මෙතෙන්දි වටේලා ගන්නෑ වටේලා ගන්නවා නම් අනිවාර්යෙන් නමේ නෙමෙට ගන්න වෙන්නේ වටේලා ගන්නවා නම් වටේ එනෝනේ මේ මෙතෙන්දි මෙතෙන්දි කරන්නේ මොකක්ද මට දශම ගාණක් ආවොත් ඒ දශම සංඛ්‍යාව තිනවනේ අන්න යාට ඉදිරියෙන් තින නැත්තම් වැඩි පැත්තේ තින නිකිලේ තමයි ගණන් කරන්නේ 9.4 ඉන්නේ 9 10 කියන නිකිල දෙක අතරේ වැඩි පැත්තේ තින නිකිලේ කවුද 10 එහෙනම් මම පන්ති එක තරම් විදියට ගන්නේ කවුද පුතේ 10 මම මෙතෙන්දි පන්ති එක තරම් විදියට ගන්නෙ 10 එහෙනම් මට පන්ති හදන්න පුළුවන්. දැන් මම දන්න අඩුම ලකුණ කවුද? 18. නේද? 18 නේ අඩුම ලකුණ. 18යි 10යි 28යි නේ. නේද? නමුත් මම ලියන්නේ 27. ඇයි හේතුව? මෙයි මෙයි දෙන්නත් අයිති නේ. 18ත් අයිති නේ. එතකොට මේ බලන්න 18. අද බලන්න 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27. 27 නේ ලියන්නේ 28 නෙමෙයිනේ. මේ දෙන්නත් ඇතුව මේ අතර තියෙන සංඛ්‍යා ටික නෙන්නේ. එතකොට මෙතන 28 ලිව්වොත් 11ක් වෙනවා පන්ති එක තරම. මම මෙතන ලියන්නේ 18 ඉරක් 27. ඊළඟට ලියන්නේ. ඊළඟට ලියන්නේ 27න් මෙතන අවසන් කරානේ 28 ඉරක් කවුද? 37. මේ ඊළඟ පන්තිය. හරිද? මේකේ 28 ඉන්නවා. මේ 28 29 30 31 32 33 34 35 36 37 හරි? 10 දෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ ලකුණු 10 ගත්තා 18 ගත්තත් 25 ගත්තත් 23 ගත්තත් 27 ගත්තත් 24 ගත්තත් ඒ සේරම ටිකක එකතු වෙලා යන්නේ මෙතන 28 ඉඳන් 37 තෙක් ගත්තා. ඒ කියන්නේ 28ත් 37ත් ඇතුළේ ඒ අතර අගයන් ගත්තා. ඒක එකතු වෙලා යන්නේ මෙතන. ඒ විදිහට තමයි මම වගුව සකස් කරන්නේ. පැහැදිලිනේ? ඔය එක ක්‍රමයක් මම කිව්වේ. ක්‍රම දෙකක් තියෙනවා. හොඳේ. දැන් ඔතෙන්දී මම තීරණය කරේ මොකද්ද? මුලින්ම මම හදන පන්ති ගණන තමයි තීරණය කරේ. පන්ති ගණන තීරණය කරේ. පන්ති ගණන තීරණය කළා හෙව්වේ පන්තියක තරම. කොහොමද හෙව්වේ? පරාසය බෙදුවා කාගෙන්ද? පන්ති ගාණෙන්. පරාසය පන්ති ගාණෙන් බෙදුවාම පන්තියක තරම විදිහට කියයි කියලාද පුතේ? මට ආවේ 9.4 කියන අගය. 9.4 කියන අගය ආවේ දැන් මෙතන. නෑ ඔයාලට මං ඉස්සරහ ලියන්න ආවේ. චාර 18 ගත්ත විදිහ පැහැදිලි නෑ. මොකද පුතේ? 18 ඉගෙන ඕනනේ දැන් දෙනවනේ පන්ති එක ටෙස්ට් එකක් තියලා ටෙස්ට් එකේ ළමයි ගත්ත ලකුණු කොලේ දෙනවනේ ඒ ලකුණු කොලේ දිහා බැලුවාම වැඩිම ලකුණ තියෙන්නේ 84 අඩුම ලකුණ තියෙන්නේ කීයද 18 ඒකේ ඒක අදාළද මෙතෙන්ට ඒක මෙතෙන්ට අදාළ නැහැ මෙතන 18 නේ අපිටම ඕගොල්ලන්ගේ අඩුම ලකුණු ගත්ත ළමයි ලකුණු 15 කියලා ගත්තේ එහෙනම් මෙතන තියෙන්නේ 15 දැන් මම කිව්වේ මම ගත්ත උදාහරණේ උදාහරණ ලියා ගත්තනේ පවණි පවණි කො පවණි කතා කරන්නේ නැහැ පවනි ඔච්චෝ ආ හරි කියලා හරි ඒකනේ පවනි 100න් ඉන්න ඕනේ හොඳේ බලන්න උදාහරණ දිහා බලාගෙන මම යන්න ඕනේ ගාන දිගටම මම කිව්වේ දැන් ටෙස්ට් එකක් තිබ්බා ලකුණු දුන්නා වැඩිම ලකුණු ගත්තා ළමයි 84ක් ගත්තා අඩුම ලකුණු ගත්තා ළමයි ලකුණු 18ක් ගත්තා මම මේක පන්ති ප්‍රාන්තර වගුවක දක්වන්න යන්නේ දැන් මේකේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය හදන එක තේරුමක් නැති වැඩක් මේක මම සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට යනවා සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට යන්න නම් මම පන්තියක තරම තීරණය කරන්න ඕනේ පන්තියක තරම තීරණය කරන්න කලින් මම හිතනවා හදන්න ඕන පන්ති ගාන අර අර වගේ සෙට් කීයක් හදන්න ඕනේද කියලා පන්ති ගාන මම තීරණය කරා පන්ති 7ක් හදන්න ඕනේ කියලා පන්ති 7ක් හදන්න නම් මම මොකද්ද කරන්න ඕනේ දත්තවල පරාසය බෙදන්න ඕනේ හදන පන්ති ගානේ කොහොමද පුතේ මම පරාසය පන්ති ගානේ බෙදන්නේ මේ බලන්න 84 වැඩිම ලකුණ අඩුම ලකුණ 18 84න් අඩු කරනවා කීයද 18 84න් 18ක් අඩු කරාම කීයද 66 මේ ඉන්නේ මොකද්ද පරාසය දැන් මම තීරණය කරානේ හදන්න ඕනේ කියලා පන්ති 7ක් 66 බෙදනවා 7ෙන් එතකොට එනවා 9.4 කියලා අගයක් ඔන්න ඕක තමයි පන්තියක තරම තරම කියන්නේ මොකද්ද අර මම කිව්වේ අඩුම ලකුණයි වැඩිම ලකුණයි දැන් පන්ති ටික හදනවනේ අනේ පන්තියකට ඇතුළත් වෙන්න ඕනේ කියන පුතේ සදන් 30න් 28 අඩු කරලා අපිට දෙකක් ඉතුරු වෙලා තියෙනනේ ඒකටත් අර 30න් 28 අඩු කරලා 18 27
මේ දැන් අර දෙකක් ඉතුරු වෙලා තියෙනවනේ අපි දෙකටත් බිඳුව දාලා හතේ ගුණා කරගත්තොත් අර දශම ගණන් ගොඩක් ඔව් ඔව් ඒ ගත්තත් දැන් අපි හිතමු මෙතන මෙතන 20 දැම්මා මෙහෙමනේ ගා කියන්නේ ඔව් දශම ගණන් ගොඩක් යනවනේ එතකොට 1 දශමයක් ලිව්වොත් ඇතිද ඔව් 1 දශමයක් ලිව්වම ඉතින් මොකද දන්නේ කොහොම ගත්තත් 1 දශමයක් ආවත් අපි ගන්න ඉදිරියෙන් තියන ආසන්න තමයි කියලානේ හැදිරි නේද අපි ගන්න එතකොට කොහොමද 9 දශම ගණන් නැතුන 9 දශම 4යි 2 ආවත් 8 ආවත් කවුරු ආවත් අවුලක් නැහැ 9 දශම 4යි ගණක් ආවත් කියයි ගණක් ආවත් අපි ගන්න 10 නේ පැහැදිලි දෙයක ඕක ඕක නේ හොඳයි හරි ලියන්න එහෙනම් මෙහෙම මම උදාහරණ විතරයි නේද ලිව්වේ පරාසයක් හදන්න කියලා කිව්වද ඔයගලන්ට නෑනේ හරි අපි උදාහරණේ ලියාගත්තා වගේ එතන යටින් ලියන්න මෙහෙම මෙහි මෙහි සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කිරීමේදී සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කිරීමේදී ආකාර දෙකක් आकार देखा योदागत है कर आकार देखा योदागत है कर तरुवक दाल लिया ने मुलीम पलवेनी आकार लिया मु तरुवक दाल लिया ने अरे तरुवक दाल लिया ने मैं पांती गाना ना පන්ති ගණන තීරණය කර පන්ති ගණන තීරණය කර පන්ති ගණන තීරණය කර ඒසුරින් පන්ති ගණන තීරණය කර ඒසුරින් යනකොට සර් तरम सोया පන්ති ගණන තීරණය කර ඒ ඇසුරින් පන්තියක තරම සොයා පන්ති ප්‍රාන්තර සකස් කිරීම පන්ති ප්‍රාන්තර සකස් කිරීම හරි ඔක තමයි පළවෙනි ආකාරය ගැන ලියාගෙන ඉමු හොඳේ ඔක තමයි පළවෙනි ආකාරය පන්ති ප්‍රාන්තර වගුව හදන්න පුළුවන් මොකද්ද අපි කරේ පන්ති ගණන තීරණය කළා ඒ ඇසුරින් පන්තියක තරම හොයා ගන්න. දැන් ඒකට මොකද්ද අපි කරේ? මුලින්ම පරාසය ගත්තා. පරාසය අරගෙන මොකද්ද කරේ? පන්තියක තරම තීරණය කරන්න. පරාසය බෙදුවා පන්ති ගණන. පන්ති ගණන විදිහට මම තීරණය කරේ 7. ඒක මම තීරණය කරලා ගත්තා. ඒගොල්ලන්ට 8 6 ඕන එකක් තීරණය කරන්න පුළුවන්. එතකොට 66යි පරාසය 7ෙන් බෙදුවාම ආවේ කීයද? 9.4. හරි? ලියන්න. මෙහෙම පරාසය හොයලා පෙන්නන්න. තරුවක් දාලා පන්තියක තරම සමානයි පරාසය බෙදීම පන්ති ගන්න කියලා ලියන්න 66 7න් බෙදලා 9.4 කියන අගේ ගන්න. ඒ දක්වා කරන්නේ ඊට පස්සේ මම තව පුංචි නෝට් එකක් දෙනවා. මෙතන පැත්තෙන් බෙදලා පෙන්නන්න. චාරු ඇහෙනවද ඔයගොල්ලන්ගේ පැත්තට ගැටලුවක් නැද්ද චාරු ඇහෙනවද සර් ආ එහෙනම් අර කලින් කතා කරපු දරුවන්ට මම දැන් ඒගොල්ලන්ගේ සිග්නල් ගැටලුවක් ඇත්තේ වෙන්නේ ඉක්මන් කරන්න මෙතෙන් යනකම් ලියන්න
चलिए ली वरे යටිල් යන දරුවක් යටිල් යන පුතේ දරුවක් දාලා මෙහිදී තාම නැස මං කරන්න පුතේ හොඳේ ඔයගලගේ කාලේ යන්නේ මේ වාක්‍ය තුනේ චුට්ටයි නේ තින්නේ මෙහිදී මෙහිදී සබොඩයි නෝ पूर्ण संख्यावक नोलबे नाम मेहदी पूर्ण संख्यावक नोलबे नाम पूर्ण संख्यावक नोलबे नाम लबेन अगयट लबेन अगयट वेडी आसन्नतम निकिलय लबेन अगयट वेडी आसन्नतम निकिलय लबेन अगयट वेडी आसन्नतम निकिलय पंतियक तरमलेस योदागेने पंतियक तरमलेस योदागेने लबेन अगयट वेडी आसन्नतम निकिलय पंतियक तरमलेस योदागेने ए अनुव ए अनुव मेहि पंतियक तरम दहाय लेस गणिम ए अनुव मेहि पंतियक तरम दहाय लेस गणिम ඔන්න පුතේ පන්ති 7ක් තියෙනවා ඒ පන්ති 7මම ලියලා තියෙනවා හද ඉක්මන් කරලා ලියන්න පුතේ ආයිත් තව වැස්සක් තියෙන්නේ හදිස්සිය හරි ඕ වේවි ඔයගොල්ලෝ හැමදෙස්සම ගෲප් එකක් එක්ක ඉනවා පන්ති පටන් ගන්නවා නම් ආයි ගෲප් එකකට ලින්ක් එක දානවා මයි ටී මේ ගෲප් එකකට මැසේජ් එක දානවා මයි ටීචර්ස් එකට ලින්ක් එක දානවා හොඳේ පන්ති ප්‍රාන්තරයට ලියා ගන්න මෙන්න මේ විදිහට තමයි පන්ති ප්‍රාන්තර හැදෙන්නේ ඔයගොල්ලන්ට පේන එක පන්ති එක තරම 10යි මේ 18 24 ලිව්වොත් 18 ඉනම් 27 තෙක් 10 දෙනෙක් ඉන්න ඔක්කොම හරි මේ ලකුණු 10 අතර ඉන්න අය ඔක්කොම දාන්නේ මෙතන. හරි වමුවට තමයි අපි කියන්නේ පන්ති ප්‍රාන්තර ටික විතරයි මම මේ දාලා තියෙන්නේ. ඉක්මන් කරලා ලියා ගන්න පන්ති ප්‍රාන්තර ටික.
ලිව්වද පුතේ? මං කරන්න මං ප්‍රාන්තරට ගියා ගන්න. ඔව් සර්. ඉවරයි. දැන් මේ පන්ති ප්‍රාන්තර දැන් පුතේ අපි මේ කතා කරේ දත්ත වර්ග දෙකක් තියෙනවා. හොඳ එකක් සන්තතික දත්ත අනික විවික්ත දත්ත. එකක් සන්තතික දත්ත අනික විවික්ත දත්ත. මේ කතා කරලා තියෙන දත්තේ පුතේ විවික්ත දත්තයක්. විවික්ත කියන්නේ පූර්ණ සංඛ්‍යා විතරක් තියෙනවා. දැන් මේක ලකුණු දෙනකොට අපි දශම වලින් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් විභාගේ ලකුණු දෙන්නේ පූර්ණ සංඛ්‍යා වලින්. ඒ වගේම අපි හිතමු පන්තියකට තියෙන ඩෙස්ක් ගාන ළමයි ගාන අපි කියන්නේ නැහැ නේද පන්තියේ ළමයි 27.5ක් ඉන්නවා කියලා කියන්නේ නැහැ නේ. ඒවා පූර්ණ සංඛ්‍යා වලින් දෙන්නේ දත්ත එකතු කරනකොට දත්ත පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරක් තියෙනවා නම් අපි ඒවට කියනවා විවික්ත දත්ත කියලා. හැබැයි ස්කන්ධය උස වගේ වැඩ අපි හිතමු ඕගොල්ලන්ගේ බර වැඩි වෙනකොට එක පාට කිලෝග්‍රෑම් 32 තීච් එකේනට අග්ගාල වැඩි වෙනවා 33ට නැහැ නේ. ඒව දශම ගණන් වල ඉන්නේ වැඩි වෙන්නේ නේද? අන්න ඒවට අපි කියනවා සන්තතික දත්ත කියලා. මේ විවික්ත දත්තයක් සන්තතික දත්තයකට අනුව හදනකොට මීට වඩා වෙනස් වෙන මේ වගුව. මම ඒකත් කියනවා ඊළඟට. හරි. ඉතින් පොඩ්ඩක් විදුලි අකුණු තත්ත්වයක් තියෙනවා. මම ඔයගලන්ට ආයෙත් link එකක් දාන්නම්. චුට්ටක් ඔයගොල්ලෝ මේ පන්ති ටික ලියාගත්තානේ. ඕකද? ඔසලිව්වා. ඉන්නේ මොන්නේ අපි මේ